Hi, pasan ni osa magi channel ekata ogalama aadarein piligannawa. Onna ada mama ogalama hambu wennawe ogalanta kalin porondu wetcha video ekak aragena. E thamai diversity visa program. Ehema naththam api kawuruth danna widihata kiyenona green card lottery ayata application eka oyage athe thiyena phone ekken ehema naththam mobile phone ekken submit karanne kohomada kiyala pennanna. Itin etenta yanna kalin man aadarein illanawa me video eka sampurnen balanna. Mokada man ogalanta wedagath wen toruturu kihipayak සාකච්ඡා කරලා තමයි ඇප්ලිකේෂන් එක පුරවන්න ඕගලන්ව අරගෙන යන්නේ. ඉතින් දැන් මම මෙතනදී කතා කරන දේවල් ඕගලන් කමෙන්ට් එකක් විදිහට පහලින් ඇහුවට මම උත්තර දෙන්නේ නැහැ. මගෙත් එක තරහ වෙන්න එපා. මොකද මේ වගේ දෙයකට ඕගලන්ට කියන්නේ අහලා අවබෝධ කරගන්න තරම්වත් ඉස්පාසුවක් නැත්තම් මම අපි මේ වීඩියෝස් කරලා වැඩකුත් නැහැ. ඕගලන්ට එහෙමනම් මේ වගේ දෙයකට ඇප්ලයි කරන්නත් ඕගලන්ට සුදුසුකම් නැහැ කියලා තමයි මම හිතන්නේ. ඉතින් දැන් පළවෙනිම කාරණාව තමයි ඕගලන් දැන් දිගටම මගෙන් අහපු ප්‍රශ්නයක් මෙහෙ ඇවිල්ලා කොහොමද ජීවත් වෙන්නේ? මෙහෙ ආපුවම පඩිය කීයද? ඒ ලැබෙන පඩියෙන් අපි කී දෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්ද? පළවෙනිම දේ තමයි ඉස්සරලම ඕගලන් ග්‍රීන් කාඩ් එක වින් කරලා ඉන්න. ඉතින් අපි අර මොකද කියන්නේ හත් ගව්වක් තියාගෙන මුහුද හත් ගව්වක් තියාගෙන අර අමුඩ ගන්නවා කියලා අපි කියන්නේ එහෙම වෙන්න එපා. ඉස්සෙල්ලා මේක දිනලා මේක ඔයාලා මේ ඔපචුනිටි එක අරගෙන ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් අදාළ අනිත් දේවල් කතා කරන්න. මොකද මම ඉදිරි වීඩියෝ එකකදී ඔයගලන්ට කියන්නම් මේ රටට ඇවිල්ලා ආපු දවසේ ඉඳන් මගේ සහ මගේ පවුලේ අත්දැකීම් කොහොමද අපි මේ රටේ කකුල් දෙක බිම තියලා හිටගන්න කරපු දේවල් මොනවාද ඒ වගේ කියන්නේ අපේ ජීවිතේ මේ වෙනකන් අපි කොයි විදිහටද අපේ ජීවිතේ මේ රටට ඇවිල්ලා සාර්ථක කරගත්තේ කියන එක මම ඔයගලන්ට අනිවාර්යයෙන්ම ඉදිරි වීඩියෝ එකකදී කතා කරනවා. ඉතින් ඒක නිසා දැන් ඔයාට රස්සාවක් හම්බෙයිද ඒව ගැන නෙමෙයි ඉස්සෙල්ලා අපි ફોකස් වෙමු ඇප්ලිකේෂන් එක හරියට සබ්මිට් කරන්න. හරිනේ. ඉතින් එතකොට දැන් මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න යනකොට බොහොම වැදගත් ප්‍රශ්නයක් ඕගලන් මගෙන් නිතරම ඇහුවා ඒ ලෙවල් පාස් වෙලා තියෙන ඕනිද කියලා. ඉතින් දැන් ඕක අපිට ගොඩක් විදිහකට ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන් ඩයිවර්සිටි වීසා ඒ ප්‍රෝග්‍රෑම් එකට අදාළ ඩොකියුමන්ට් එකක් ඒගොල්ලන් ඉෂූ කරලා තියෙනවා. මම ඒකට ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා. ඕගලන්ට ඒකත් බලා ගන්න පුළුවන්. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. එතකොට ඒකේ තියෙන විදිහට තියෙන්නේ අවුරුදු 12ක 12 year education එකක් successfully complete කරලා තියෙන්න ඕනි or equivalent ඒකට සමානව. එතකොට දැන් ඒක අපිට එක එක විදිහට කියන්න බෑ. අවුරුදු 12ක education එකක් කියන එක ලංකාවේ විදිහට නම් අපි කියන්නේ A level advanced level වෙනකන් ඉගෙනගෙන තියෙන්න ඕනි කියලා. ඉතින් ඒක තමයි අපේ මෙහි ඇමරිකාවේ high school diploma කියන එක විදිහට ගණන් ගන්නෙ. කොහොම නමුත් මම ඕගලන්ට කියනවා ඕගලන් ඒ ලෙවල් ෆේල් වුණා කියලා මේකට ඇප්ලිකේෂන් එක නොදා ඉන්න එපා. හේතුව තමයි ගිය අවුරුද්දේ වෙනකනුත් අපි දන්න අය ඉන්නවා ඒ ලෙවල් පාස් වෙලා නැතුව. නමුත් ඒගොල්ලන්ගේ රැකියාව ඒගොල්ලන් හොඳ රස්සාවල් කරන අය. ඒගොල්ලන් මෙහෙ ඇවිල්ලා ඒ කියන්නේ ඒගොල්ලන් ලොටරි එක දිනලා මෙහෙ ආපු අය අපි දන්නවා. ඒක නිසා මම ආයෙත් කියනවා ඔයාගේ ඇප්ලිකේෂන් එක අනිත් එක සබ්මිට් කරනකොටත් කිසිම මොහොතක ඒගොල්ලන් ඉල්ලන්නේ නැහැ ඔයාගේ ඔයා ෆේල්ද පාස්ද කියන එකත් ඔයාට ඇප්ලිකේෂන් එකේ දාන්න නැහැ. ඔය ඔක්කොම එන්නේ ඔයා දින්නොතින් ඔයාගේ ඉන්ටර්විව් එකේදී තමයි ඒගොල්ලන් ඔය හැම දෙයක්ම අහන්නේ. ඒතොර දැන් මගේ පෞද්ගලික අත්දැකීමත් මම ඔයගලත් එක්කලා ෂෙයා කරන්නම්. දැන් මම තමයි ග්‍රීන් කාඩ් එක දිනන්නේ 2012 වර්ෂයේදී. ඉතින් එතනදී ෆයිනල් ඉන්ටර්විව් එකේදී මගෙන් කිසිම විදිහක ඒගොල්ලන් ඒ ලෙවල් සර්ටිෆිකේට් ඕ ලෙවල් සර්ටිෆිකේට් එකවත් ඒ ලෙවල් සර්ටිෆිකේට් එකවත් ඉල්ලුවේ නැහැ. නමුත් ඒගොල්ලන් මගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් ඒ කියන්නේ මම චාටර්ඩ් කරපු ක්වොලිෆිකේෂන්ස් ඒ පේපර් ක්වොලිෆිකේෂන්ස් සහ මගේ වර්ක් එක්ස්පීරියන්ස් එකට අදාළ ඩොකියුමන්ට්ස් ටික බැලුවා. ඒක මට හොඳටම ඔයගලන්ට කියන්න පුළුවන්. ඒක තමයි මගේ පෞද්ගලික අත්දැකීම. ඉතින් ඒක නිසා ඔයා සමහරක් විට ඕලෙවල් කරලා ඊට පස්සේ අපි හිතමු මොන හරි accountancy program මොන හරි දැන් මම කරා වගේ chartered මොන හරි එහෙම කරලා ඔයාට අවුරුදු 12ක complete වෙලා තියෙනවා නම් ඒක එතනදි කියන්නේ අවුරුදු දෙකක් ඔයා අනිවාර්යයෙන්ම හොඳ job එකකට ඒ කියන්නේ qualify වෙන job එකක ඔයා ඉන්න ඕනේ කියලා. එතකොට දැන් ඊළඟට ඔයා මගෙන් අහන ප්‍රශ්නේ තමයි කොහොමද මම මගේ job එක qualify වෙනවද කියලා බලාගන්නේ කියලා. ඒකට අවශ්‍ය link එකක් මම පහලින් දානවා. එතෙන්ට ගිහිල්ලා ඔයාට ඔයාගේ job එක qualify වෙනවද කියලා බලාගන්න පුළුවනි. ඉතින් දැන් ඒක
මට වෙනම වීඩියෝ එකක් ඕගලන්ට කරන්න මේ වෙලාවේ අවස්ථාවක් නැහැ. මොකද මගේ පෞද්ගලික ජීවිතයේ තියෙන තත්ත්වෙත් එක්කලා. ඉතින් මම කරන්නේ මම පොඩක් හොයලා බලලා සිංහල හොඳ ඒ වගේ කරපු channel එකක් තියෙනවා. මම එයාගේ link එකත් මම පහලින් දාන්නම්. මගේ community page එකෙත් මම ඕගලන්ට දාන්නම්. එයා ඒ දෙන instructions වලට අනුව ඔයාට පුළුවන් ගිහිල්ලා check කරලා බලන්න. එයාගේ නම උපුලි. එයා ලස්සනට ඒක කියලා දෙනවා. ඒක ඔයා බලන්න. එයා ඒ විදිහට ගිහින් ඔයා පොයින්ට්ස් 7කට වඩා ඔයාගේ ජොබ් එකට හම්බ වෙනවා නම් ඒ කියන්නේ ඔයාට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඔයා ක්වොලිෆයි වෙනවා. ඔයා මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලිකේෂන් එක දාන්න ඔයා ක්වොලිෆයි වෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ ඔයා A level ෆේල් වුණා කියලා මේකට ඇප්ලිකේෂන් එක නොදා ඉන්න එපා. මොකද අපි දන්නේ නැහැනේ හම්බෙයිද නැද්ද කියලා. හම්බුණාට පස්සේ ඔග තමයි ඉන්ටර්විව් එකේදී තමයි ඔයාට එතකොට බලන්න පුළුවන්. ඉතින් හම්බෙලා ඔයාගේ තියෙන ක්වොලිෆිකේෂන්ස් මදි වුණත් ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් ඔයා ඇප්ලිකේෂන් එක දාලත් ඒ අතර ඔයාට ඔයාගේ අධ්‍යාපන කටයුතු ඔයාගේ සාමාන්‍ය විදිහට කරගෙන යන්න පුළුවන්. ඉතින් මොකද දැන් ඔයා A level දෙපාරක් තුන්පාරක් වගේ කරන කෙනෙක් නම් මේ වෙනකොට ඔයාගාව රිසල්ට්ස් නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙමයි කියලා ඇප්ලිකේෂන් එක නොදා ඉන්න එපා. ඔයා ඇප්ලිකේෂන් එක දාන්න කරන වැඩ කටයුතු අධ්‍යාපන කටයුතු ඒ හැම දෙයක්ම ඔය කරන විදිහටම කරගෙන යන්න. ආයෙත් මතක් කරනවා A level ෆේල් වුණා කියලා මේකට ඇප්ලිකේෂන් එක නොදා ඉන්න එපා. ඔයා හොඳට ඔයාගේ ජොබ් එකක් කරනවා නම් ඒ හැමදේම මෙතනදී ඔයාට බලපානවා. දැන් මම ඔයගලන් අරගෙන යන්නේ කොහොමද ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කියලා පියවරෙන් පියවර ඔයාගේ හෑන්ඩ් ෆෝන් එක පාවිච්චි කරලා. මොකද අපි හැමෝටම ලැප්ටොප් එකක් ගෙදර ඩෙස්ක්ටොප් එකක් නැති නිසා මම හිතුව හොඳම දේ තමයි ඔයගලන්ට හෑන්ඩ් ෆෝන් එකෙන් මේක පිළිබඳව මේ ස්ටෙප්ස් ටික පෙන්වන එක කියලා. ඉතින් දැන් මේකට මට කම්ප්ලීට් කරන්න ගිය විනාඩි 12ක 13ක විතර කාලයක්. කොහොම නමුත් ඔයාගේ ඒ වෙලාවේ සර්වර් එකේ තියෙන ඒක බිසි නම් ඒ වගේ වෙලා ඔයාට ගොඩක් පරක්කු වෙන්න පුළුවන්. ඒක නිසා මේ ඇප්ලිකේෂන් එක එක හුස්මට දාන්න ඕනේ. ඔයාට සේව් කරලා තියලා පස්සේ දාන්න එහෙම කරන්න බෑ. ඔයා ලොග් වුණා, ඔයා ඔක්කොම ෆිල් කරගෙන කරගෙන ගියා, සබ්මිට් කරා. ඉතින් ඒක නිසා ඔයාට මතක ඇති මගේ කලින් වීඩියෝ එකේදීත් මම ඔයගලන්ට කිව්වා අඩුම තරමේ පැයක්වත් මේ සඳහා කැප කරන්න පුළුවන් වෙලාවක් තෝරගෙන මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඉඳ ගන්න. එතකොට දැන් මම අද මේ ඔයගලන්ට පෙන්නන ඉන්ෆෝමේෂන් නිකන් මනං කල්පිත ඒවා දාලායි මම පෙන්නන්නේ. එතකොට මම එකම ෆොටෝ එක පාවිච්චි කරනවා ඇප්ලිකන්ට් මේන් ඇප්ලිකන්ට් සහ දරුවන්ට. ඉතින් ඒක නිසා ඒක ගැන හිතන්න එපා. එකම ෆොටෝ එක හැමතැනටම දාන්න ඕනේ කියලා. ඒක ඔයා ඔයාට අදාළ කර විදිහට ඒ අදාළ පික්චර්ස් දාලා ඔයාගේ ඇප්ලිකේෂන් එක දාන්න. එතකොට මම මෙතනදිම ඔයගලන්ට පෙන්නනවා ඒ තියෙන පික්චර් ටූල් එක පාවිච්චි කරලා ඔයාගේ තියෙන ෆොටෝ එක එඩිට් කරලා කොහොමද ඇප්ලිකේෂන් එකට ඇටැච් කරන්න කියලා. ඒක එකක්. ඊළඟ කාරණාව තමයි මේන් ඇප්ලිකන්ට් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි පාස්පෝර්ට් එක. අනිත් අයට පාස්පෝර්ට් නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. දැන් අපි හිතමු හස්බන්ඩ්ට පාස්පෝර්ට් එක තියෙනවා, වයිෆ්ටයි බබාලටයි නැත්තම් කිසිම ගැටලුවක් නැහැ දාන්න. ඒ හැබැයි දැන් දෙන්නටම පාස්පෝර්ට්ස් දෙකක් තියෙනවා නම් සහ දෙන්නම මේ අධ්‍යාපන සුදුසුකම් සහ රැකියා සුදුසුකම් තියෙනවා නම් දෙන්නම ඇප්ලයි කරන්න. මොකද ඒ කියන්නේ ඔයාගේ chances දෙගුණයක් වෙන නිසා. මම කලින් වීඩියෝ එකේ මතක් කරා වගේම ඔයා මුල් දවස් ටිකේ ඇප්ලිකේෂන් එක දාන්න යද්දී සමහර වෙලාවට ඔයාට error එකක් එන්න පුළුවන්, error message එකක් එන්න පුළුවන්. කලබල වෙන්න එපා. ඒකට හේතුව ඔයාගේ වැරද්දක් නෙමෙයි. සර්වර් එක බිසි වෙනවා. මොකද රටවල් ගණනාවකින් දහස් ගණනක් මිනිස්සු මේකට එකම වෙලාවෙ ඇප්ලයි කරනවා. ඉතින් එතකොට සර්වර් එක බිසි වෙන නිසා ඔයාගේ ඇප්ලිකේෂන් එක දාන්න බැරි වෙන්න පුළුවන්. කොහොම නමුත් ඔයාට error එක આવට පොඩ්ඩක් ඉඳලා ආපහු try කරන්න. එතකොට ඔයාට පුළුවන් වෙනවා යම් අවස්ථාවකදී ඔයාගේ ඇප්ලිකේෂන් එක submit කරන්න. ඒ වගේම තමයි ඔයාගේ ඇප්ලිකේෂන් එක සක්සස්ෆුලි සබ්මිට් වුණා කියලා ඔයාට දැනගන්න පුළුවන් වෙන්නේ කන්ෆර්මේෂන් නම්බර් එකක් ඔයාට සිස්ටම් එකෙන් ජෙනරේට් කරලා දෙනවා. පොඩි ස්ලිප් එකක් වගේ එනවා. ඒක මම ඔයාට මෙතන අන්තිමේදී මම අපේ මගේ පවුලේ කෙනෙක්ගේ දාපු එකක් මම ඔයාලට පෙන්නනවා. ඒක අනිවාර්යයෙන්ම සේව් කරලා තියාගන්න. මොකද එහෙම නැත්තම් ඔයා දිනලද කියලා බලාගන්න ගියාම හරි කරදරයි. ඉතින් අරක තියනවනම් හරි ස්ට්‍රේට් ෆෝවර්ඩ් ගියා නම්බර් එක ගැහුව පාස්ද දිනලද නැද්ද කියන එක ඔයාට බලාගන්න පුළුවන්. ඉතින් ආයෙත් මතක් කරනවා කන්ෆර්මේෂන් නම්බර් එක සේව් කරලා තියාගන්න. එහෙමනම් ඉතින් අපි යමු මේ ඇප්ලිකේෂන් එක පුරවන්න. එතනදිත් මම ඔයගලන්ව ගයිඩ් කරගෙන යනවා. කරුණා කරලා ඇහුම්කන් දෙන්න, ෆලෝ කරන්න. හොඳට මොනවා හරි ලියා ගන්න තියෙනවා නම් ලියා ගන්න.
ඊට පස්සේ ඔයාගේ නම්බර් එක එන ආවද කියන එක තමයි වැදගත් වෙන්නේ ඔයාට සක්සස්ෆුලි එම නැත්නම් සාර්ථක හොයා ඔයාගේ ඇප්ලිකේෂන් එක දැම්මද කියලා කියන්න. එහෙමනම් මතක තියාගන්න මම මෙන්න මෙතන දැන් පෙන්නන පින්තූර පෙන්නන කන්ෆර්මේෂන් එක ආවේ නැහැ කියන්නේ ඔයා හරියට මේක සබ්මිට් කරලා නැහැ. ඒක නිසා අනිත් එක තමයි සක්සස්ෆුලි දැන් ඔයා සක්සස්ෆුලි මේක සබ්මිට් කරාට පස්සේ ආයේ ඔයාගේ ඉන්ෆර්මේෂන් දදා මල්ටිපල් ඇප්ලිකේෂන්ස් දාන්න එපා. එහෙම නැත්නම් ඔයා ඩිස්කොලිෆයි වෙනවා. මතක තියාගන්න එක අවුරුද්දකට එක ඇප්ලිකේෂන් එකයි ඔයාට සබ්මිට් කරන්න. ඔයා මේ අවුරුද්දේ දිනුවේ නැත්නම් ඊළඟ අවුරුද්දේ ආයෙ දාන්න පුළුවන්. මේ අවුරුද්දේ ඔයාට දෙක තුනක් දාන්න බැහැ. එහෙමනම් ඉතින් ෆෝන් එක අරගෙන එන්න මාත් එක්ක ගිහින් සබ්මිට් කරමු අපි ඇප්ලිකේෂන් එකකට. දැන් මේ ඔගොල්ලෝ දකින්නේ මගේ මොබයිල් ෆෝන් එකේ ස්ක්‍රීන් එක. එතනින් ඔගලන් ඉන්ටර්නෙට් සර්ච් කරන බ්‍රවස එකට යන්න. මම යස් කරන්නේ Google Chrome බ්‍රවස එක. ඔයාලා යස් කරන ඉන්ටර්නෙට් එක්ස්පලෝර හරි මොකක් හරි යස් කරන බ්‍රවස එකට ගිහිල්ලා මේ මම දැන් මෙතන දාලා තියෙන ලින්ක් එක ඔගලන් කොපි කරලා මෙතන පේස්ට් කරලා ඒක සර්ච් කරන්න ඕනේ. මේ ලින්ක් එක මම ඔගලන්ගේ පහසුව සඳහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයා ඒ ලින්ක් එක සර්ච් කරද්දී ඔයාව මෙන්න මේ පේජ් එකට තමයි අරගෙන එන්නේ. පේජ් එකේ පහළට යන්න. එතකොට එතනින් ඔයගලන්ට පේනවා දැන් කොළපාට පොඩි බොක්ස් එකකින් තියෙනවා begin entry. දැන් ඔයා begin entry කියන බටන් එක ක්ලික් කරන්න යන්නේ. ඒක ක්ලික් කරපුවාම ඔයාට ඉල්ලනවා authentication code එකක්. මේක ඉල්ලන්නේ ඔයා රොබෝ කෙනෙක් නෙමෙයි ඔයා මිනිස්සෙක් කියන එක මේ සිස්ටම් එක validate කරගන්න. ඔයාට හදිස්සියවත් ඒ දීලා තියෙන code එක කියව ගන්න බැරි නම් මෙතන මම දැන් මේ පෙන්නන ඊතල දෙක ආපහු ක්ලික් කරන්න. එතකොට එයා ඔයාට අලුත් කෝඩ් එකක් ජෙනරේට් කරලා දෙනවා. ඒ විදිහට ඔයාට කියව ගන්න පුළුවන් කෝඩ් එකක් මේ ඊතල දෙක භාවිතා කරලා ඔයාට ලබා ගන්න පුළුවන්. මතක තියාගන්න මේ අකුරු ඔයා සිම්පල් කරත් කැපිටල් වලින්ම තමයි ටයිප් වෙන්නේ. ඔයා හරි කෝඩ් එක ටයිප් කරාට පස්සේ මේ දැන් මම පෙන්වන සබ්මිට් කියන බටන් එක ප්‍රෙස් කරන්න. ඔයාගේ කෝඩ් එක සබ්මිට් කරාට පස්සේ එයා ඔයාව අරගෙන එනවා මෙන්න මේ page එකට. එතකොට දැන් මේ අපි කරන්නේ part 1 information. part 1 තමයි දැන් අපි මේ fill කරගෙන යන්නේ. මේ part 1 එකේදී අපි සබ්මිට් කරන්නේ principal applicant ගේ විස්තර. ඒක ඔයා වෙන්න පුළුවන්, ඔයාගේ මහත්තයා වෙන්න පුළුවන්. කවුද ඔයාලා දෙන්නගෙන් පාස්පෝර්ට් එක තියෙන කෙනා. දැන් ඔයාලා දෙන්නටම පාස්පෝර්ට් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නටම පාස්පෝර්ට්ස් තියෙනවා නම් ඔයාලා දෙන්නට දෙකක් දාන්න පුළුවන්. මම අර මගේ හැඳින්වීමේදී කළා වගේ. මුලින්ම තියන්නේ ඔයාගේ ලාස්ට් නේම්. එහෙම නැත්නම් ෆැමිලි නේම්. අපි ලංකාවේ වාසගම කියන එක. දැන් ඔය මම දාලා තියෙන එකේ වාසගම් දෙකක් තියෙනවා නම් ඒ දෙකම දාන. දැන් ලියනගේ ඩොන් කියන වාසගම මට තියෙනවා. එතකොට ඒක මම මගේ සර්නේම් එක විදිහට ෆැමිලි නේම් එක විදිහට දාලා තියෙනවා. ඒ වගේම තමයි ඔයගලන් දන්නවනේ අපේ ලංකාවේ නම් ගොඩාක් දිගයිනේ. එතකොට තවත් ඉස්සරහටත් එනවනේ සමහරක් අයගේ වාසගම් දෙකක් තුනක්. දැන් මෙතන මම කියලා තියෙන විදිහට රත්නායක මුදියන්සේලාගේ කියලා ඒ දෙකම ඔයා දාන්න ඕනේ. එතකොට ඔයාගේ ෆස්ට් නේම් එක විදිහට පළවෙනි නම විදිහට එතන කොටස් දෙකක් තිබ්බට ඔයාගේ පළවෙනි නම විදිහට තමයි ඔයා ෆස්ට් නේම් එක විදිහට තමයි ඔයා ඔයාගේ පළවෙනි වාසගම් දෙක දාන්නේ. ඊළඟට ඔයාගේ මිඩල් නේම්. එහෙම නැත්නම් මැද නම. එතකොට දැන් ලංකාවේ අපිට මැද නම් තියෙනවනේ ගොඩාක් හතරක් පහක් හයක්. ඒ තියෙන ඔක්කොම ටික ඔයා මේ මිඩල් නේම් කියන එකට දානවා. එතකොට ඔයාට තියෙන ඕන තරම් ජයන්ත කුමාර ගාමිණි තුනක් තියෙනනම් ඒ තුනම ඔයා දාන්නේ මිඩල් නේම් එක විදිහට. ඊළඟට ඔයා යනවා ඔයාගේ ස්ත්‍රී පුරුෂ භාවය. ඒකේ දාලා තියෙනවා බොහොම පැහැදිලිව ඔයා කවුද කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයාගේ උපන්දිනය මතක තියාගන්න. ඇමරිකාවේ අපි දිනය දාන්නේ මුලින්ම මාසේ, ඊට පස්සේ දවස, ඊට පස්සේ තමයි අවුරුද්ද. ඉතින් ඒක නිසා බොහොම පැහැදිලිව ඒක මතක තියාගන්න. ඔයාලට අමතක වෙනවා නම් ලියලා තියාගන්න. ඊට පස්සේ ඔයාලට ඒක දාන්න පුළුවන්. ඒ ඩේට් ෆෝමැට් එකට තමයි ඔයා ඔයාගේ උපන්දිනය දාන්න ඕනේ. මෙතනදී ජනවාරි 18 76 ඒ වගේ උපන් අවුරුද්ද. ඒ විදිහට තමයි ඔයා ඔයාගේ බර්ත්ඩේ එක සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඔයා දාන්න ඕනේ ඔයා උපන් නගරය. දැන් මෙතන මම දානවා මීගමුව කියලා. දැන් හදිස්සියවත් අපි සමහරක් අය උපන්
සිටි එක දන්නේ නැත්නම් ඔයාට ගෙස් කරන්න යන්න එපා. ඔයාගේ සිටි එක ඔයා දන්නේ නැහැයි කියලා දාන්න. ඒ වගේම තමයි තව දෙයක් මතක තියාගන්න, මේ හැම ইনফরমේෂන් එකක්ම ඔයා ඔයාගේ પાස්පෝර්ට් එකේ තියෙන විදිහටමයි කම්ප්ලීට් කරන්න ඕනේ. මොකද ඒක වෙනස් වුණොත් ඔයාට ග්‍රීන් කාඩ් එක ඇදුනොත් එහෙම ඔයාට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ ටික අපහු හදාගන්න. ඊළඟට ඔයාට තියෙන්නේ ඔයා උපදිච්ච රට. එතකොට දැන් අපි කියන්නේ ශ්‍රී ලංකාවනේ. ඔයා ලංකාවේ උපදිච්ච කෙනෙක්. ඔයා දානවා ලංකාව. ඒකත් ඔයාට සිලෙක්ට් කරන්න තියෙනවා. එතනින් හරියට සිලෙක්ට් කරන්න. ඊළඟට අංක 6න් ඔයාගෙන් අහනවා ඔයාගේ එලිජිබිලිටි එක ඔයා දාන්නේ ඔයා උපදිච්ච රටද. ඒක සිලෙක්ට් වෙලා තියෙනවා යස් කියලා. ඔයා ඒක වෙනස් කරන්න යන්න එපා. දැන් ඔයාට ඔයාගේ પાස්පෝර්ට් එකේ විස්තර දාන්න තියෙන්නේ. ඒකත් අර කලින් වගේම ඔයාගේ තියෙන නම, ඒ මම කලින් කියපු විදිහට මේ ටික ඔයා කම්ප්ලීට් කරගන්න ඕනේ. ඊළඟට ඔයාට තියෙන ඔයාගේ પાස්පෝර්ට් අංකය සඳහන් කරන්න පැහැදිලිව හොඳට බලලා ඩබල් චෙක් කරලා දාන්න අංකය. ඊළඟට ඔයාගේ પાස්පෝර්ට් එක එක්ස්පයර් වෙන, එහෙම නැත්නම් කල් ඉක්ුත් වීමේ දිනය. ඒකත් අර මං කලින් කිව්වා වගේ මතක තියාගන්න, ඩේට් ෆෝමැට් එක ඇමරිකාවේ වෙනස්. ඒක නිසා මුලින්ම ඔයා දාන්නේ මාසය, දිනය සහ අවුරුද්ද. ඊළඟට ඔයාගෙන් අහනවා પાස්පෝර්ට් එක නිකුත් කරපු රට මොකක්ද කියලා. ඉතින් ඔයාගේ ලංකාවෙන් නිකුත් කරලා තියෙන, එතකොට ඔයා සිලෙක්ට් කරන්න ඕනේ ශ්‍රී ලංකා කියලා. ඊළඟට ඔයා මේ දකිනවා B යටතේ પાස්පෝර්ට් එක්සෙම්ප්ෂන් කියලා. මතක තියාගන්න මේක ඔයා කිසිම දෙයක් කරන්න යන්න එපා, මේක අපිට අදාළ නැති කොටසක්. ඔන්න දැන් මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ මේ මෙතනම දීලා තියෙන ටූල් එක පාවිච්චි කරලා කොහොමද ඔයාගේ ෆොටෝ එක එඩිට් කරලා මේකට ඇතුල් කරන්නේ කියලා. මෙතන ඔයාට පේනවා link to photo instructions photo example page කියලා. ඒ link එක click කරන්න. ඔයා ඒක click කරපු ගමන් ඔයාව දැන් automatically අරගෙන යනවා වෙන tab එකකට. ඔන්න දැන් ඒ tab එකට ගිහාම ඔයාට තියෙන්නේ ඔයාගේ photo එක select කරගන්න ඕනේ. ඔයාට මේ site එකේ ඔයාට පෙන්නනවා කොහොමද ඔයාගේ photo එක තියෙන්න ඕනේ, ඔයාගේ photo එකේ තියෙන්න ඕන colors මොනවාද. ඒ හැම දෙයක්ම මම කලින් ඔයගලන්ට කියපු හැමදේම මෙතන රූප වලින් යාලා පෙන්නලා තියෙනවා. එතකොට දැන් ඒ වගේම ඔයාට පුළුවනි ඔයාගේ photo එක ඒ අදාළ requirements වලට අනුව edit කරගන්න. දැන් ඔයා යටට යනකොට ඔන්න දැන් මම ඔයාට පෙන්නනවා photo tool කියලා තියෙනවා link එකක්. ඔයා දැන් photo tool click කරනවා. මතක තියාගන්න මේ වෙලාවේ ඔයාගේ ෆොටෝ එක ඔයාගේ ඊමේල් එකේ හරි ඔයාගේ ෆෝන් එකේ කොහේ හරි තියෙන්න ඕනේ. ඔයා ෆොටෝ ටූල් එකට ගිහිල්ලා ඔයාගේ ෆොටෝ එක ඔන්න සිලෙක්ට් කරන්න යන්නේ. චූස් ෆොටෝ. ෆෝන් එකේ තියෙන ෆොටෝස් වලට එනවා. එතනින් ඔයාට පාවිච්චි කරන්න ඕනේ ෆොටෝ එක ඔයා දැන් සිලෙක්ට් කරගන්නවා. ඔයා එක සිලෙක්ට් කරපු ගමන් ඔන්න ඒ ටූල් එක ක්‍රියාත්මක වෙලා අවශ්‍ය ආකාරයට ඒ ෆොටෝ එක ඔයාට හරිගස්සලා දෙනවා. ඒක හරිගස්සුවට පස්සේ ඔයාට පේනවානේ කොළපාටට වටේ බෝඩ් එකක් එනවා. දැන් ඔයා කරන්නේ download image to your phone කියන එක ක්ලික් කරනවා. එතකොට එයා දැන් ඔන්න ෆෝන් එක download කරනවා. ඔයාට පේනවානේ cropped screenshot කියලා ඇවිල්ලා තියෙන, මේක තමයි ඔයාගේ edited photograph එක. දැන් ඔයා මේ ෆොටෝග්‍රාෆ් එක තමයි යූස් කරන්න යන්නේ, එහෙම නැත්නම් පාවිච්චි කරන්න යන්නේ ඔයාගේ ඇප්ලිකේෂන් එකට. දැන් ඔයා ෆොටෝ එක එඩිට් කරලා ඉවරයි, ඔන්න දැන් ඔයා ආපහු ඔයාගේ පරණ ටැබ් එකට යනවා. දැන් එතන ඔන්න ඔයාට තියෙනවා choose new photo කියලා ඔප්ෂන් එකක්. ඔයා දැන් ඒක ක්ලික් කරනවා. දැන් ඔයාගෙන් අහනවා කොතන තියෙන ෆොටෝ එකද ඔයා සිලෙක්ට් කරන්න යන්නේ කියලා. එතකොට ඔයාට දැන් මතක තියෙන්න ඕන ඔයා ඔයාගේ ෆොටෝ එක සේව් කරගත්තු ලොකේෂන් එක. එතකොට දැන් මම සේව් කරගත්ත මගේ ෆයිල්ස් වල එතනින් මම ගිහිල්ලා සිලෙක්ට් කරනවා මට අවශ්‍ය ෆොටෝග්‍රාෆ් එක. දැන් ෆොටෝ එක අප්ලෝඩ් වුණා. ඊළඟට දැන් අපි ඉතුරු ටික කම්ප්ලීට් කරමු. නම වෙන එක ඔයාගේ ලිපිනය. නමය ඒ එකේ තියෙනවා in care of කියලා. ඒක සාමාන්‍යයෙන් අපිට පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා කොහේ හරි බෝඩිමක වගේ ඉන්නවා නම් ඔයාගේ ලියුම් කවුරු හරි බාරේ නම් එන්නේ ඔන්න එතනදි විතරයි ඔයාට ඒක දාන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් ඔයාට ඔයාගේ සාමාන්‍ය ලිපිනය මෙතනදි පාවිච්චි කරන්න පුළුවන්. මතක තියාගන්න හරිම ඇඩ්‍රස් එක දාන්න පොඩ්ඩක්වත් වරද්දන්න එපා. මොකද ඔයාගේ ඉදිරි කටයුතු වලදී මේ ලිපිනය තමයි පාවිච්චි වෙන්නේ. ඊළඟට ඔයාගේ සිටි එක, එහෙම නැත්නම් නගරය. ඊ යටතේ ඔයාට දාන්න තියෙන ඔයාගේ දිස්ත්‍රික්කය හරි පළාත හරි. ඉතින් ඔයාට දිස්ත්‍රික්කය මතක නැත්නම් පළාත පාවිච්චි කරන්න පුළුවන්. පළාත මතක නැත්නම් දිස්ත්‍රික්කය පාවිච්චි කරන්න පුළුවනි.
ඊළඟට F එකෙන් ඔයාගෙන් ඉල්ලනවා postal code එක. postal code එක අපි පාවිච්චි කරන්නේ නැහැනේ ලංකාවේ. ඒක නිසා ඔයාට no postal code කියන එක click කරන්න පුළුවන්. ඊළඟට අපේ රට, ඔයාගේ රට ලංකාව select කරන්න ශ්‍රී ලංකා කියලා. දැන් ඔයාගෙන් අහනවා ඔබ මේ මොහොතේ පදිංචි වෙලා ඉන්න රට මොකක්ද කියලා. ඒක ඔයා දාන්න ඕනි ඔයා දැන් ඉන්න රට. ඒ කියන්නේ ඔයා රැකියාවක් සඳහා පිටම ඔයා ඩුබායි වල ඉන්නවා, ඔයා කටා වල ඉන්නවා, ඔයා ඕස්ට්‍රේලියා වල ඉන්නවා, රැකියාවකට ගිහලා කොහේ හරි ඔයා මේ මොහොතේ පදිංචි වෙලා ඉන්න රට තමයි ඔයා දාන්නේ. දැන් ඔයා ලංකාවෙන් මං හිතනවා මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩක් දෙනෙක් ලංකාවෙන් ඇප්ලයි කරන්න. ඉතින් ඔයාට ලංකාව කියලා දාන්න පුළුවන්. ආයෙත් මතක් කරනවා ඔයා මේ මොහොතේ පදිංචි වෙලා ඉන්න රට තමයි ඔයා මෙතනදී දාන්නේ. ඊළඟට ෆෝන් නම්බර් එක. ෆෝන් නම්බර් එක මෙතනදී කියන්නේ අනිවාර්ය නැහැයි කියලා. ඒ වුණාට මම අත්දැකීමෙන් ඔයගලන්ට කියනවා ෆෝන් නම්බර් එක ඔයා හරි ෆෝන් නම්බර් එකක් මෙතෙන්ට දාන්න. මොකද ඒගොල්ලන්ට ඔයාව කන්ටැක්ට් කරගන්න බැරි වුණොත් ෆෝන් නම්බර් එක උනත් පාවිච්චි කරන අවස්ථා අපිට හම්බු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා හරි ෆෝන් නම්බර් එක එතනදී දාන්න. ඒ වගේම තමයි ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක හරියට දාන්න, හරියට ස්පෙලිංස් චෙක් කරන්න. ඒ කරලා ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක එතනදී පාවිච්චි කරන්න. දැන් ඔයාගෙන් ඉල්ලනවා ඉහළම අධ්‍යාපන සුදුසුකම ඔයාට තියෙන්නේ. සාමාන්‍යයෙන් මේගොල්ලන් බලනවා ඔයා ඒ ලෙවල්වත් කරලා තියෙනවද කියලා. ඔයා සමහරක් විට ඔයාගේ ඒ ලෙවල් රිසල්ට්ස් මෙතන දිල්ලන්නේ. එතකොට ඔයාට පුළුවන් හයි ස්කූල් නෝ ඩිග්‍රි කියලා දාන්න. ඊළඟට ඔයාගෙන් ඉල්ලනවා ඔයාගේ ඔයා කසාද බැඳලාද නැද්ද කියන එක. එතකොට ඔයා මැරීඩ්ද අන්මැරීඩ්ද කියන එක. හරි, ඔයා ඩිවෝස් නම් ඒ ඕන ඔප්ෂන් එකක් ඔයාට මෙතනදී සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට ඔයා මැරීඩ් නම් ඔයා මැරි කරපු එකෙක් නම් මේක දෙවැනි ඔප්ෂන් එක ක්ලික් කරන්න. මොකද ඔයා මැරි කරලා ඉන්නේ US සිටිසන් හෝල්ඩර් කෙනෙක්වත් PR හෝල්ඩර් කෙනෙක්වත් නොවෙනවා නම්. දැන් ඔයාගෙන් ඔන්න අහනවා ඔයාට බබාලා කී දෙනෙක් ඉන්නවද කියලා. ඔයා මෙතනදී දාන්නේ අවුරුදු 21ට වඩා අඩු දරුවන්ගේ ගාන. ඊට පස්සේ කන්ටිනියු කියන බටන් එක ඔයා ප්‍රෙස් කරන්න ඕනේ. දැන් මෙතනදී තව වැදගත් දෙයක් තියෙනවා. ඔයා මැරි කරලා නැත්තම් සහ බබාලා නැත්තම්, මැරි කරලත් නැහැ බබාලත් නැහැ, එතකොට ඔයාට මේ කන්ටිනියු කියන බටන් එක එන්නේ නැහැ. ඔයාට කෙලින්ම ඔයාගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න පුළුවනි. දැන් ඔන්න ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ භාර්යාවගේ හරි පුරුෂයාගේ හරි ඔයාගේ වයස අවුරුදු 21ට අඩු ළමයින්ගේ විස්තර සම්පූර්ණ කරන්න තමයි මේ දෙවැනි කොටස ඔයාට එන්නේ. මෙතනදීත් ඔගලන් අර කලින් ඔයාගේ ඉන්ෆර්මේෂන් දාපු විදිහටම, එහෙම නැත්නම් ප්‍රයිමරි ඇප්ලිකන්ට්ගේ ඉන්ෆර්මේෂන් දාපු විදිහටම ඒ නම ඒ විදිහටම ෆිල් කරගෙන යන්න. ඊළඟට ඩේට් ඔෆ් බර්ත් සහ ඔයාගේ ස්ත්‍රී පුරුෂ භාවය ඔයා මෙතනදී සඳහන් කරන්න ඕනේ. ඒ කියන්නේ බබාලාගේ සහ ඔයාගේ ස්පවුස්ගේ, මහත්තයාගේ නම් මහත්තයානම් පුරුෂ, නෝනනම් ස්ත්‍රී. ඒ විදිහට ඔයාගේ බබාලාගේ ඉන්ෆර්මේෂන් සහ ඔයාගේ ස්පවුස්ගේ විස්තර දාගෙන යන්න ඕනේ. බර්ත් සිටි එක, ඒ හැම දෙයක්ම. දැන් ඉතින් ආපහු මං කියන්නේ අර කලින් අපි කරා වගේම මෙතනදිත් ඔයාගේ ඉන්ෆර්මේෂන් ටික දාන්න ඕනේ. අර කලින් කරපු විදිහටම ඔයාට ඔයාගේ ෆොටෝ එකත් එඩිට් කරගන්න පුළුවනි ටූල් එක පාවිච්චි කරලා. දැන් ඔයා ඔයාගේ පවුල හැමෝගෙම විස්තර දාලා ඊට පස්සේ ඔයා කරන්නේ කන්ටිනියු කියන බටන් එක දැන් ප්‍රෙස් කරනවා. මෙතනදී සාමාන්‍යයෙන් ඔයාට ඔයාව ගෙනියන්නේ කන්ෆර්මේෂන් පේජ් එකට. ඔයාගේ දැන් ඇප්ලිකේෂන් එක ඔක්කොම සම්පූර්ණ කරලා ඉවරයි, ඔයාව කන්ෆර්මේෂන් එකක් දෙනවා. ඒ පේජ් එකට තමයි සාමාන්‍යයෙන් යන්නේ. නමුත් ඔන්න මම දැන් ඔයගලන්ට පෙන්නනවා සර්ව එක බිසී නම්, මම අර මගේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේ සර්ව එක බිසී නම් ඔන්න දැන් ඔයගලන්ට එනවා මෙන්න මේ එර මෙසේජ් එක ආවහම ඩිස්කරේජ් වෙන්න එපා. ආපහු ඔයාට ගිහිල්ලා ඇප්ලයි කරන්න පුළුවනි. දැන් ඔයා එන්ටර් කරපු හැම ඉන්ෆර්මේෂන් එකක්ම ඔයාගේ ෆෝන් එකේ සේව් වෙලා තියෙන නිසා ඔයාට ආපහු මුලින්ම ඔක්කොම එන්ටර් කරන්න වෙන්නේ නැහැ. හැමදේම ඔයා ගහනකොට ටක් ටක් ගාලා ෆෝන් එකෙන් පික් කර ගන්නවා. ඊට පස්සේ ඔයා ඔක්කොම ආපහු කරලා ඔන්න දැන් ඔයාට මම පෙන්නනවා කන්ෆර්මේෂන් පේජ් එක. දැන් මේ මම ඔයාට පෙන්නන්නේ අපි හරියට අපේ ෆැමිලි එකේ කෙනෙකුට දාපු එකක්. එතකොට මෙතනදී ඔයගලන්ට පේනවා කන්ෆර්මේෂන් නම්බර් කියලා. මේ කන්ෆර්මේෂන් නම්බර් එක නැතුව ඔයාට ආපහු ඔයා දිනලද කියන එක බලා ගන්න වෙන්නේ නැහැ. මොකද කිසිම විදිහකින් ඔයාට වෙන එක ට්‍රැක් කරන්න විදිහක් නැහැ. ඒක නිසා මම ආයෙත් මතක් කරනවා මේ නම්බර් එක ලියලා තියාගන්න, ෆොටෝ එකක් ගහලා තියාගන්න. ලබන අවුරුද්දේ මේ මාස විතර වෙනකොට ඔයාට පුළුවන් ඔය මේ රිසල්ට්ස් අවුට් වෙච්ච ගමන් ගිහිල්ලා මේ නම්බර් එක පාවිච්චි කරලා ඔයාගේ රිසල්ට්ස් චෙක් කරගන්න. ඇප්ලිකේෂන් එක දැම්ම නේද?
ඉතින් එහෙනම් මට හරි සතුටුයි මට පුළුවන් වුණා නම් ඔයගලන්ට උදව් කරන්න මේ ඇප්ලිකේෂන් එක ඔයගලන්ගේ අතේ තියෙන ෆෝන් එකෙන් සබ්මිට් කරන්න. ඉතින් මම ඔයගලන් හැමෝටම සුබ පතනවා. ඔයගලන් හැමෝටම මේ අවස්ථාව ලබා ගන්න හම්බ වෙන්න කියලා. මොකද මේක හරිම ඒ කියන්නේ රෙයා ඔපචුනිටි එකක්. එහෙම නැත්නම් කලාතුරකින් කෙනෙකුට ලැබෙන අවස්ථාවක් තමයි මේ වගේ රටකට ඇවිල්ලා ජීවත් වෙන්න හම්බ වෙනවා කියන එක. ඉතින් වැරදියට හිතන්න එපා. ඒකෙන් මම කියන්නේ ලංකාව හොඳ නැති රටක්, ලංකාවේ ලංකාවට මම ආදරේ නැහැයි කියලා. නමුත් අපි දන්නවනේ අපිට දැන් මේ පවතින තත්ත්වෙත් එක්කලා අපි හැමෝම බලන්නේ කොහේ හරි අපිට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් තැනකට යන්න. අපි මෙහෙ ආවා කියලා ලංකාව අමතක කරන්න එපා. දැන් මමත් පෞද්ගලිකව මෙහෙ ආපු නිසාමට ගොඩක් දේවල් ලංකාව වෙනුවෙන්, ලංකාවේ අපේ මිනිස්සු වෙනුවෙන් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා එහෙමනම් ඉතින් ඔගලන් දිනලා 2023 අවුරුද්දේදී ඇමරිකාවේ කැලිෆෝනියාවලදී හම් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකන් ඔගලන් පරිස්සමෙන් ඉන්න. මගේ පසන් නිවස channel එකට ඔයා subscribe වෙලා නැත්නම් subscribe වෙන්න, bell icon එක click කරලා ඉස්සරහට මම කරන videos ළඟටම ගෙන්න ගන්න. මේ video එකට ඔයා කැමති නම් like එකක් දාන්න, යාළුවොත් එක්ක බලන්න, share කරන්න.